සුබ සන්ධ්‍යාවක්. ගෙවුණ දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගල ආදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. අරාබි මුහුදේ අඩුපීඩණයෙන් කාලගුණය නරක අතට පහත් බිම් රැසක් ජලයෙන් යටවේ සහන සේවා අකණ්ඩව හෙටලොවට ගැලපෙන මිනිස් සම්පත හදන වැඩපිළිවෙල අලි විපත ජනතා විරෝධතාවට ලක් වූ ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිවුරුම් දෙයි අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් දෙවිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඇතම ඊයේ දිනෙත් ඒ කියන්නේ උදේ 8:00 ඉඳලා අද උදේ 8:00 වෙනකන් ගාල්ල ප්‍රදේශයේ අධික වර්ෂාපතනයන් පතිත වෙලා තියෙනවා. සමහර ස්ථානවලට මිලිමීටර 300ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇවිල්ලා තියෙනවා. මේ තත්ත්වය අපි ඉදිරි දිනවලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයිනේ දකුණු බස්නාහිර සබර්ගමු ඒ වගේම මධ්‍යම පළාතවල දවසේ ඕනෑම වෙලාවක වැඩි බලාපොරොත්තු වෙන්න පුළුවන්. වයඹ, උතුරුමැද, නැගෙනහිර ඕ වගේ ප්‍රදේශවල සවස දෙකෙන් වගේ පස්සේ ගිගුරුන් සේද වැස් තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ අකුණු ඇති වෙනකොට තද සුළං ප්‍රවාහයන් එන්න පුළුවන්. ටොනඩෝ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ මාජනතාවයේ දැනුවත් වෙලා ඉන්න ඕනේ. පවතින වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් කැලණි කළු ගින් යන ගංගාශ්‍රිත පහත් බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් සිටින ලෙස අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ඉල්ලා සිටිනවා. අද පැය කිහිපයකට වැඩි කාලයක් වැසි රහිත තත්ත්වයක් බොහෝ ප්‍රදේශවල තිබුණා. ඉතින් ජලයේ බැස යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊයේ දිනේදී තද වැසි සහිත තත්ත්වයන් කොළඹ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ අඛණ්ඩවම ඇදහැලමින් පැවතුණා. ඉතින් මේ හේතුවෙන් ගංගා ජල මට්ටම්වල වැඩිවීම වාර්තා වුණා. විශේෂයෙන්ම කැලණි ගඟ, කළු ගඟ සහ ගින් ගඟ කියන ගංගා තුනේ ගින් ගඟේ පද්දගම, කවලම කියන ප්‍රදේශවලින් සුළු ගං වතුර මට්ටමක් දක්වා වර්ධනය වීමක් පෙන්눔 කරා. කළු ගඟේ මිල්ල කන්ද සහ මවට ප්‍රදේශවල සුළු ගං වතුර මට්ටමක් දක්වා වර්ධනය වෙලා තිබුණා. කැලණි ගඟේත් ජල මට්ටම වැඩිවීමක් පෙන්눔 කරා. සුළු ගං වතුර මට්ටමක් දක්වා ආසන්නව පවතින බව තමයි පෙනී ගිහිලා තියෙන්නේ. එකම කොළඹ කඩුවෙල කැලණිය බියගම යන ප්‍රදේශවල කැලණි ගඟ, කළු ගඟ සහ ගින් ගඟ කියන ගංගා දෙපස සිටින ජනතාව වැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. දැනට නායම් රතු නිවේදනයක් නිකුත් කරලා තියෙන ප්‍රදේශය අගලවත්ත වලල්ලාවිට සහ එමාවට ප්‍රදේශවල ජනතාව ඊයේ දිනේ පටන් අඛණ්ඩව දැනුවත් කිරීමත් සහ සමහර ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ලැබුවා. මීට අමතරව බදුල දිස්ත්‍රික්කයේ දබා දීලා තියෙන නිවේදනයේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා බදුල්ල පස්සර හල්දුම්මුල්ල කියන ජනතාවගෙන් අපි නැවත වතාවක් ඉල්ලා සිටිනවා. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැරෙන දහරනිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 2292කට අයත් පුද්ගලයන් 8000කට අධික පිරිසකට බලපෑම් එළඹී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ගාල්ල බද්දේගම, පෝද්දල, යක්කල මුල්ල, උඩුගම, හබරදුව ප්‍රදේශවල පහත් බිම් රැසක් ගං වතුරෙන් යටව පවතිනවා. අකුණුසර වැදීමක් හේතුවෙන් ගාල්ල අක්මීමිනු ප්‍රදේශයේ නිවාස 15කට පමණ අලාභහානි සිදු වුණා. හිනිදුම බෝගහවත්ත ප්‍රදේශය අඩි දෙකක් පමණ ජලයෙන් යටව පැවතුණා. ගින්ගගේ පහළ ප්‍රදේශවන නාගුඩ බද්දේගම ප්‍රදේශවල ගං උතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගාල්ල උඩුගම ප්‍රදේශයේ පස්කඳු කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි සිදු වුණා. ගාල්ල වඳුරුබ ඌරල ආරලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී ගං උතුරට හසුව ගසාගෙන ගිය 61 හැවිරිදි සිවුදරු පියෙකුගේ සිරුර අද පස්වරුවේ සොයාගත්තා. මාතර වැලිගම ඉමදුව මාර්ගයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතිනවා. එම ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඊයේ අදහැරුණු දැඩි වර්ෂාව හේතුවෙන් අංගොඩ වෙල්ගහවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් නිවාස කිහිපයකට අලාභහානි සිදු වුණා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පහත් බිම් සහ මාර්ග කිහිපයක් ඊයේ සිට ජලයෙන් යටව පවතිනවා. මෙම තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා වාද්දුව, තල්පිටිය මොය පුරුල් කිරීම ආරම්භ කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් UGC ජයලාල් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. කළුතර නෑබඩ උඩුවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට අද අලුයම පස්කඳු කඩා වැටීමෙන් හානි සිදු වුණා. එක් නිවසක සිරවේ සිටි වයස අවුරුදු 6ක ගැහැණු දරුවෙකු ඇතුළු 4 දෙනෙකු ප්‍රදේශවාසීන් බේරාගෙන තිබෙනවා. තවත් නිවසක සිටි පුද්ගලයන් 5 දෙනෙකුද නිරුපද්‍රිතව බේරාගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 4 දෙනෙකු මෙවන විට හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මං ඉඳාගෙන ඉඳියා මං
ඉන්නකොට පාට සද්දයක් ආව කන්නේ කඩා සද්දයක් ආව මම හිතාගන්න වෙනම නිරවට ඔක්කොම යටට දුන්න මයි කාම්බරි ඉතරයි බේරලා දුන්නේ මම එහෙම ඉලුව අක්කව යටට දුන්නා අම්මා යටට දුන්නා අක්කේ පොඩි එක්කෙනයි තාත්තේ මට ඉතරයි දී මම එළවල දීවා ඊයේ දිනේ පුරා දැහැරුණු අධික වර්ෂාව හේතුවෙන් වැලිපැන්න ප්‍රදේශයේ පවුල් 138ක් අවතැන්ව සිටිනවා. මෙම ප්‍රදේශයේ නිවසක් තුල නිදාගෙන සිටි 66 හැවිරිදි පුද්ගලයෙක් ගංගොතුරට හසු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කවුරුත් ඉඳලා නැහැ මේ මෙමයි මේ ඊටපස්සේ මේ ගලංගේ නෝනාත් ඉඳලා තියෙන අල්ලපු ගෙදර. ඊටපස්සේ අපි ඇවිල්ලා බලනකොට මේ නැති වෙලා ගේ ඇතුළේ ඉඳලා උදේ තමයි දන්නේ මේ. උදේ තමයි අපි දන්නේ. පවතින ගංගොතුරු තත්වයේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමද යට වී තිබෙනවා. අලුත්ගම මතුගම ප්‍රධාන මාර්ගයේද වාහන ගමනාගමනයේට ගංගොතුරු හේතුවෙන් බාධා එල්ල වුණා. මේ අතර සුදේශ කටයුතු අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඕනෑම හදිසි ආපදා තත්වයකට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සූදානම්ව සිටින බවයි. පීඩාවටපත් ජනතාවට අවශ්‍ය සහන සැපීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතායිම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කඩුගන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ බලන කැටකුඹුර සහ අමනුපුර ප්‍රදේශවල ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා කණ්ඩායම් පිටත් කර හැර තිබෙනවා. ඒ අනුව ඉහළ නිල දහරින් තිදෙනෙකු සහ වෙනත් නිලයන්ට අයත් හමුදා සාමාජිකයන් 53 දෙනෙකු පමණ සහන කටයුතු සඳහා පිටත් කර හැරි බවයි ආරක්ෂක සේවා මූලස්ථානයේ නිවේදනය කළේ. මේ අතර අධික වැසි සමග පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය ජල ගැල්මෙන් යටවීම වැළැක්වීමට හමුදා කණ්ඩායම් කටයුතු කර තිබෙනවා. හමුදා සමාජිකයන් 63 දෙනෙකු පමණ මෙම කාර්යයට මැදිහත් වූ අතර වැලිමලු ඇතිරීමෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය ගලා යාම වැළැක්වීමට හැකි වුණා. මේ අතර බැද්දගාන් තෙත්බිම් උද්‍යානයේ తాවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. කාලගුණ තත්වයේ යහපත් වීමෙන් පසු නැවතත් සුපුරුදු පරිදි මෙම උද්‍යානය මහජනතාවට විවෘත කරන බවද ඔවුන් ප්‍රකාශ කළා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ නොවීජානු ආයෝජකයන් මෙරට සමග එක්ව සිදුකරන කාර්යයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්ුණා. තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් ශ්‍රී ලංකාව තුළින්ම නිර්මාණය කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශයේ එක් වී පොදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ නෝවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව ඔස්ලෝ නුවරදී හමු වූ අවස්ථාවේදී. Today we come to a stage where Sri Lanka itself is looking at export oriented economy. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ පහසුකම් සපයන ආයතනවලට තිබෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මිනිස් සම්පත ප්‍රමාණවත් නොවීම. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නෝවේජියානු තොරතුරු තාක්ෂණ සමාගම්වලටද මේ ප්‍රශ්නය තිබෙනවා. මෙම ශාස්ත්‍රයන්ට අවශ්‍ය උපාධිධාරීන් මෙන්ම විශේෂඥයන් බිහි කිරීම සඳහා අධ්‍යාපනික ආයතන ආරම්භ කරන ලෙස ආයෝජකින්ගෙන් ඉල්ලා සිටිනවා. එවැනි අධ්‍යාපනික ආයතන සඳහා බඳවා ගන්නා සිසුන්ට අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට ශ්‍රී ලංකා රජය සූදානම්. ධීවර කර්මාන්තය, කෘෂි නිෂ්පාදන ගබඩා කිරීම වැනි ශාස්ත්‍රවලද ආයෝජනය කිරීම සඳහා එක්වන ලෙස ඉල්ලා සිටිනවා. The case of knowledge services, we are looking at a new package which will most probably come in by mid next year. It's about, it should be about, we are working on a 10-year taxonomy. මේදී අදහස් දක්වූ ස්ලැස්කොම් ආයතනයේ සභාපති ජීවඥාන මහතා සඳහන් කළේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතින බවයි. දෙරට අතර තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා සිය සමාගම විශාල කාර්යභාරයක් ඉටු කරන බවද ඔහු පෙන්වා දුන්නා. එම්ල ආයතනයේ සභාපති ස්ටේන් ඉන්හලන් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ද්විත්ව ප්‍රවේසි භාවය, සංවේදන පහසුව සහ ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මෙහිදී අදහස් දක්වූ ටික් ක්‍රියායතනයේ සභාපති ෆින් වෝම් පීටර්සන් මහතා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර හිදස පිරවීමට වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන්නා. IKT නෝවේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හෙයිඩ් ඔස්ටින් මහතා මෘදුකාංග නිර්මාණයේ වැනි විෂයන් අධ්‍යාපන පද්ධතියට අලුතෙන් හඳුන්වා දීම සිදු කළ යුතු බව කියා සිටියා. 99X ටෙක්නොලොජි ආයතනයේ සභාපති ඩැක් හෝනින්ස් මහතා පැවසුවේ වසර 3කට පෙර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමා අද ඉතා සතුටට පත්වන බවයි. මේ අතර ලෝකයේ ප්‍රධානතම ඉදිකිරීම ආයතනයක් වන නෝවේජියානු භූතාක්ෂණික ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස නිරත වුණා. ඔස්ලෝ නුවර පිහිටි නෝවේජියානු භූතාක්ෂණික ආයතනයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගන් ලැබුවේ එහි විධායක අධ්‍යක්ෂ කාල් හෙන්රික් මහතායි.
නවීන තාක්ෂණයේ උපයෝගී කර ගනිමින් මෙම ආයතනය ලෝපුරා විවිධ රටවල ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. නෝවේජියානු භූතාක්ෂණ ආයතනය ශ්‍රී ලංකාවේද පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය ආපදා කළමනාකරණ ආදී කටයුතු සඳහා දැනටමත් දායකත්වය ලබා දෙමින් සිටිනවා. ආයතනයේ පරීක්ෂණාගාරයේද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. 2020 වසර වනතුරු වත්ම රාජ්‍ය පෙරලීමට කිසිවෙකුට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතා පවසනවා. මේ අතර බහරකාර ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගැනීම නරින්ට කුකුලන් බහර දීමක් වැනි දෙයක් බවයි අමාත්‍ය කබිර් හෂිම් මහතා සඳහන් කළේ. එස්.බී. දිසානායකලගේ දිලන් පෙරලගේ වරමින් නෙමෙයි මේ ආණ්ඩුව පත්තුනේ. මේ ආණ්ඩුවට ගල් පෙරලද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගල් පෙරලද්දී අපි හදපු ආණ්ඩුව ආපහු මේ කසකාරයන්ට ඕන විදිහට හිතන හිතන විදිහට මේ ආණ්ඩුව පෙරලන්න බෑ. මේ ආණ්ඩුව 2020 වෙනකන් ජනතා වරමින් පත්වෙච්ච ආණ්ඩුව යනවා. ඔය 16 දෙනාගේ කණ්ඩායමට කියනවා කරුණා කරලා අනුන්ගේ පෙරහැරවල් වල කස ගහන්න නැතුව තමන්ගේ පෙරහැරක් හොයාගෙන තමන්ගේ පෙරහැරේ කස ගහන්න ණයට කස ගහන්න එන්න එපා කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. බල්ලන්ට කියන බලු කෑම් වලට තීරු බදු අයින් කරපු මේ රටේ තියෙන ඉඩම් සින්නත්තරව චීන රජයට ලියා දුන්න අපේ හමුදා මූලස්ථානයේ චීන හෝටලයකට විකුණපු අයට ආපහු මේ බාරකාර ආණ්ඩුවේ කොටස් කරුව කරන්න කියලා කියනවාද මේක හරියට අර කුකුල් කූඩුව ඇතුලේ නරියෝ ටික දා ගන්නවා වගේ ජාති ආගම් ભેද තුලින් කිසිවිටකත් රටක් ගොඩ නැගීමට නොහැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා සහෝදරත්වය හා සංහිඳියාව තුලින් දවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට රට සුරපුරයක් කළ හැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ යාපනය මන්තුවිල්හි නවලකෝට්ට මුදාගම්මානය ජනතා අයිතිරපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි. සැමට සිවන යලි පිවිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිරපත් කළ 135 වන ආදර්ශ ගම්මානය වන්නේමයයි. निवास विसिनावेकिन समन्वित गम्माने इदिकिरिम संधा वैकल मुतल रुप्याल लक्ष देसिय पनास देखाक। पिरिसुदु पानिय चौलेय विदुलिय प्रवेश मार्ग अतुलु यटितल पहसुकांबलिन गम्माने समन्विताय। पार्लिमेंतु मंत्री वरुण्वन मावे सेनाधिराजा एम ए सुमन दिरन सह धर्मलिंगम सिद्धार्थ नैन महत्रुंड एम अवस्थाव टिक्कुना රටක් ගොඩනගන්නට පුළුවන් සහෝදරත්වෙන් මිත්‍රශීලීත්වෙන් සංහිඳියාවෙන් ජාති ભેද නැති කරලා ආගම් ભેද නැති කරලා කුල ભેද නැති කරලා ගෝත්‍ර ભેද නැති කරලා දැවැන්ත සංවර්ධනයක් ඔස්සේ ඔබලාගේ මාතෘභූමිය අපිට සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරන්න මුළු මහත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනාගේ නිවාස ප්‍රශ්න අනිවාර්යෙන්ම යහපාලනේ අපි විසඳනවාමයි කියන එක ඔබලට සතුටින් ප්‍රකාශ කරනවා රට තුල පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙන එන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන් රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා රාජපක්ෂ වාදීන් ගෙන යන ප්‍රචාරයන්ගේ කිසිදු වැදගැම්මක් නැති බව ඔවුන්ගේ කටයුතු වලින්ම දැන් පෙනී යයි පසුගිය දිනවල රුපියල බාල්දු වී ඇති බවත් ඊට වත්මන් පාලනය වගකිව යුතු බවත් කියමින් රටවැසියන් මුලාවේ දැමීමට රාජපක්ෂ කඳවුරේ ආර්ථික ඔස්තාර්ලා කටයුතු කළේය. ඒ මදිවට මහින්ද රාජපක්ෂද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ කරුණ තහවුරු කරන්නට ගියේය. මහින්ද රාජපක්ෂ මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ නිරුත්තර වී තමන් කළ ප්‍රකාශයන්ගේ වැදගැම්මක් නැතිවග තහවුරු කළේය. ප්‍රශ්නයට උත්තර නැතිවන විට අපේ ආණ්ඩුවක් ආවාම ඒවා විසඳනවා යනුවෙන් කියනවා හැර ඇත්ත ප්‍රශ්නයට ඔහුට උත්තර තිබුණේ නැත. ඊයේ පෙරේදා රාජපක්ෂලාගේ තරුණ මන්ත්‍රීන් කියන කිහිප දෙනෙකුද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවට පහර ගැසීමට උත්සාහ කළද එයද වැරදි ගියේය. මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ ඔවුන්ට ඇත්ත කතාව පිළිගැනීමට සිදුවිය. රුපියල කඩාවැටීම ආණ්ඩුවේ වැරැද්දක් නොව ඇමරිකාවගත් ක්‍රියාමාර්ගයක් නිසා සිදුව ඇති බව පිළිගන්නට සිදුවිය. ඇයි ඔබතුමා මේ ආණ්ඩුව චෝදනා කරන්නේ? ඔවුන් කියන්නේ ඇත්තද බොරුද? ඒ යම්කිසි සත්‍යක් තියෙනවා ඒ ඇමරිකාවේ ඒ පොලිය අනුපාතය වැඩි කරපු එක පිළිබඳව. ඒකෙන් නැත්තම් හැබැයි අපි මෙතනදී කියන්නේ දැන් ඕක අපි දැනගෙන හිටියානේ. දැන් 2016 දී ට්‍රම්ප් බලයට පත් වෙනකොට ඒ ඇමරිකාවේ ආර්ථිකය කොයි විදියට මෙහෙවනවාද කියන එක අපි 2016 ඉස්සෙල්ලා 2015 වෙනකන් අපි දැනගෙන හිටියා. අපේ අසල් වැසි රටවල් දිහා බැලුවොත් එහෙම අවුරුදු 5 කාලයක හරි අවුරුදු 10ක කාලයක හරි අපි බැලුවොත් එහෙම ඒත් බාල්දු වීමක් වෙලා තිබෙනවා.
ඒවිතරක් නොවේ රුපියලේ අගය අඩු වී රට ආර්ථික වශයෙන් අවාසිදායක වන විට එය වැළැක්වීමට ආනයන තහංචි පැනවීමටගත් පියවර නිවැරදි බවද කියන්නට සිදුවිය අලුත් තත්වයන් වාසියට හරවා ගැනීම සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවරයන් ගත යුතු බව කියන්නටද සිදුවිය ආණ්ඩුව දැන් කරමින් සිටින්නේ එයයි බොරුව හැමදාම ජයගන්නේ නැති බව කියන්නේ කටකහනවට නොවේ ගැටලුවට හේතු වූ සත්‍ය කාරණාව පසෙකට දමා බොරු කයි කතන්දර වලින් රටවැසියා රැවටීම හැමදාම කරන්නට බැරිය එහෙත් යහපාලනයට එරෙහිව බොරු සමාජගත කරමින් එය පෙරලා දැමීම සඳහා සට කපට බලපෙරේත දේශපාලකයන් තවමත් උත්සාහ කරමින් තිබේ ඉදිරි අයවැයේදී ආණ්ඩුව පෙරලා දමන බවට කසුකුසුවක් රාජපක්ෂ කඳවුර පැත්තෙන් මේ දිනවල අසන්නට ලැබේ භාරකාර ආණ්ඩුවක් ගැන කතන්දරද කියවේ රට විකුණන් කාපු බිලියන ගණන් මුදල් කොල්ල කාපු දේපොළ කොල්ල කාපු මිනි මරමින් තමන්ගේ පාලනය රැක ගැනීමට මහා ම්ලේච්ඡ මර්ධනයක් ගෙන ගියවුන් මේ කුමන්ත්‍රණයන් සිදු කරමින් තිබේ මේවාට අසුවන බලලෝභී දේශපාලකයන් නැතුවා නොවේ එහෙත් අද බහුතරයක් රටවැසියා ඇත්ත නැත්ත කුමක්ද තෝරා ගැනීමට සමත් පිරිසකි රටට අවශ්‍ය තෝරා ගැනීම නිවැරදිව කරන්නට ඔවුන් සමත්ය ඉතිහාසයේ කුණු බක්කියට වැටිය යුත්තේ කවර දේශපාලනයද දේශපාලකයාද යන්න රටවැසියා තීරණය කරනු ඇත මන්ද යහපාලනය කියන්නේ එක පක්ෂයකවත් එක දේශපාලකයෙකුගේවත් එක පවුලකවත් උරුමයක් නොව එය සමස්ත රටවැසියාගේ උවමනාවය එය පරාජය කිරීමට මේ රටේ ජනතාව දැන් කොහොමටවත් ඉඩ දෙතැයි සිතිය නොහැකිය 2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් පවතින බවට අද විවිධ මාධ්‍ය අදහස් පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් මණ්ඩාර මහතාගෙන් අප විමසීමක් කළා. අපි කිසිම තීන්දුවක් පක්ෂයක් විදිහට අරගෙන නැහැ. 2020 ජනාධිපතිවරණයේදී කවුද ඉදිරිපත් කරන්න කියන එක. ඒක තීන්දුව කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුත්‍රාධිකාරී මණ්ඩලය. 2020 මැතිවරණයට තව කල් තියෙනවා. මැතිවරණයට අවුරුද්දක් එකහමාරකට කලින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන පක්ෂයක් නෙමෙයි. හරි වෙලාවට ඒ වෙලාවේ තියෙන දේශපාලන කරුණු කාරණා එක්ක ගලපලා රටේ තියෙන තත්ත්වයත් එක්ක ගලපලා දිනන්න පුළුවන් වඩා හොඳ අපේක්ෂකයා. සියලු පක්ෂ සිවිල් සංවිධාන ඒ වගේම සුළු ජාතීන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරා. ඉතින් මම දන්නේ නැහැ මාත් දැක්ක ප්‍රවෘත්තියක් අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව නැවත පුදු අපේක්ෂකයා ඉදිරිපත් කරගෙන තියෙනවා කියලා. මම හිතන්නේ ඒක සත්‍ය ප්‍රවෘත්තියක් නෙමෙයි. එහෙම තීන්දුවක් පක්ෂයක් විදිහට තාම අරගෙන නැහැ. කොහොමුණත් 2020 දී අපේ බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම තමයි. මේ මගේ පෞද්ගලික මතය. බහුතර එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතයත් ඒකයි. අපි කියන්නේ නැහැ අපි මේ ජනාධිපතිතුමාව ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. අපි ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න සූදානම්. එතුමා නිර්මාණය කරන්න අපි විශාල දායකත්වයක් දැක්ව එක්සත් ජාතික පාක්ෂික විදිහට. අපි ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙලා එහෙම නැතුව එදා 2015 ජනාධිපතිතුමාට විරුද්ධව කටයුතු කරපු බලවේගයකට එකතු වෙන්නේ නැතුව එතුමාට පුළුවන් වුණොත් අර 2015 ජයග්‍රහයි කරගත්තා වගේ කටයුතු කරන්න එක තමයි මම හිතන්නේ වියුත්තේ මොකද එතුමාව ජයග්‍රහණය කරන්න 90%ක් වැඩ කරේ එක්සත් ජාතික පාක්ෂිකයෝ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී වන අලින් තිදෙනකු දුම්රිය ගැටීමෙන් ජීවිතක්ෂයටපත් වුණා. මඩකලපුවේ සිට කොළඹ බලා දහවනේ වූ ශීඝ්‍රගාමී දුම්රිය ගැටීමෙනුයි මෙම වන අලින් තිදෙනා මරණයටපත් වුණේ. අලින් තිදෙනා ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිට මාදුරුය ජාතික වනෝද්‍යානයේ දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් දුම්රිය මැදිරි හතරක්ද පීලිපැනීමට ලක් වුණා. දුම්රිය මකින් කිසිවෙකුටත් හානි සිදු වී නැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
පසුගිය මාසයේදීද මෙවැනිම දුම්රිය අනතුරකින් වනාලියෙකුට ජීවිතය අහිමි වුණා. එසේම හබරණ පුවක් පිටිය ප්‍රදේශයේදී තවත් වනාලියෙකු දුම්රිය කැටීමෙන් පසුගිය අගෝස්තු මාසයේදී මියගිය බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පසුගිය මාස කිහිපයක කාලය තුලදී වනාලීන් 15 දිනකු පමණ දුම්රිය ගැටීමෙන් මරණයට පත්ව තිබෙනවා. වනාලීන් ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. පස්යාල කලල්පිටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යෝලක්මිය ගොස් තවත් 4 දිනක තුවාල ලැබුවා. කොළඹ මහනුවර මාර්ගයේදී ටිපර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. සිද්ධියෙන් මිය ගිය අඹුසැමි යුවලගේ දියණිය බෑනා සහ දරු දෙදෙනාගේ තත්වයද බරපතල බවයි වාර්තා වන්නේ. පිළියන්දල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී අපසු පැමිණෙන අතරතුරයි අනතුර සිදු වී ඇත්තේ. වෑන් රථයේ රියදුරට නිින්දියාම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. නියමිත වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කළ ලොව හොඳම ගුවන් සේවය ලෙස පළමු තැන හිමි කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැකි වුණා. ලෝකයේ ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ ආයතනයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේ මුල් කරගනිමින් පැවැත්වූ නිරීක්ෂණවලදී ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙසේ පළමු තැනට පත්ව තිබෙන්නේ ඒගෝලීය ගුවන් සේවා හා ප්‍රධාන ගුවන් සේවා කාණ්ඩ යටතේයි. ගෝලීය ගුවන් සේවා කාණ්ඩය යටතේ නිසි වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය 90%කට වඩා වැඩි ලකුණු ප්‍රතිශතයක් වාර්තා කළා. එම ගුවන් සේවා කාණ්ඩයේ යටතේ දෙවන ස්ථානයේ ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවයටත් තෙවන ස්ථානයේ ජපානයේ ANA ගුවන් සේවයටත් හිමි වුණා. ප්‍රධාන ගුවන් සේවා කාණ්ඩයේ යටතේ දෙවන ස්ථානයේ ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයටත් තෙවන ස්ථානයේ ජපානයේ ANA ගුවන් සේවයටත් හිමි වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය වන් වර්ල්ඩ් ගුවන් ගමන් සේවා ජාලය සමග එක්වෙමින් රටවල් 48ක ගමනාන්ත 114ක් සඳහා සිය ගුවන් මෙහෙයුම් නියමිත වේලාවට සිදු කරනවා. පසුගිය මාසයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කළ පියාසරීමට සූදානම් අඛණ්ඩ කාර්ය සාධන ක්‍රියාවලියෙන් ලොව පුරා පාරිභෝගික සේවා වැඩි දියුණු කර ගැනීම මෙම ජයග්‍රහණයට හේතු වූ බවයි ගුවන් සේවා ආයතනික සංවේදනාංශය පෙන්වා දෙන්නේ. 19 plus ජයග්‍රහී මාවතක් කරා තේමාවෙන් සංවිධානය කළ අධ්‍යාපන වෘත්තීය සහ මාර්ගෝපදේශන ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රදර්ශනය සංවිධානය කළේ ITN මාධ්‍ය ජාලය ඊට මාධ්‍ය අනුග්‍රහය දැක්වුවා. නියුච අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රදර්ශනය ඇරඹුණා. අපසු සස්පෙළ විභාගයෙන් පසු තරුණ තරුණියන්ට සිය අනාගතය ගොඩනගා ගැනීමට මඟ පෙන්වීම සඳහායි ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන්නේ. අද රාත්‍රියේ 10 වනතුරු එය පැවැත්වෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යාපන වෘත්තීය සහ මාර්ගෝපදේශන දැනුම ලබාගත හැකි කුටි රැසකින් ප්‍රදර්ශනය සමන්විතයි. අපි දින පහක් පුරාවට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මේ පැවැත්වුවා. මං හිතන්නේ නන්දිසින් අපි ආරාධනා කරපු සීලම පාසල්වල දරුවන් මං හිතන්නේ 60,000කට විතර ආසන්න ප්‍රමාණය දවස් තුනේ පැමිණියා. ඒ වගේම ඊයේ අද සෙනසුරාද ඉරිදා අයාපත් කාලගුණේ නොතකා මේ ප්‍රදේශයේ උසස් පෙළ දරුවන්ගේ දෙමාපියන්, තමන්ගේ වෘත්තීය අධ්‍යාපනයේ තෝරා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන අනිකුත් දරුවන් සීලු දෙනා මං හිතන්නේ මහත් උද්‍යෝගයකින් සහභාගී වෙනවා. ඒ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි ශාඛාව විදිහට අපි ගොඩක් සතුටු වෙනවා. 19 plus ජයග්‍රහී මාවතක් කරා අධ්‍යාපනික වෘත්තීය මාර්ගෝපදේශ සහ වෙළඳ ප්‍රදර්ශනයේ ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව ඉදිරියේදී දීප ව්‍යාප්තව වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් ප්‍රදර්ශනයට සම්බන්ධ වුණා. ITN මාධ්‍ය ජාලය පැවැත්වූ මාධ්‍ය කුටියට පාසල් සිසු සිසුවියන්ගේ විශාල ආකර්ෂණයක් හිමි වුණා. එහි පැවති කටහඬ සහ තිර පරීක්ෂණයෙන් මූලික වටින් ජයග්‍රහණය කළ කිහිප මිනිස් ජීවිතයේ බාහිර ස්වභාවය සුන්දරත්වයෙන් සරසාලන යමක් මේ විශ්වය තුළ තියෙනවා නම් ඒ තමයි රූපලාවන ශිල්පය. ඉතින් රූපලාවන ශිල්පය පිළිබඳව ඔබේ දැනුම ප්‍රගුණ කර ගැනීම සඳහා හොඳම තෝතැන තමයි 19 plus කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මේ ඉදි කරලා තියෙන ප්‍රදර්ශන කුටි. 13 අධ්‍යාපනය ලැබලා ඒ ලෙවල් විභාගයේ ඉවර වෙලා තමයි මම මෙහි ඉන්නේ. මේ වගේ තැනකට අපි කුලියාපිටිය අපි වගේ මේ පොඩි ස්කෝල් එකකට නැත්නම් මේ වගේ ස්කෝල් එකකට ITN මාධ්‍යාලය අවිල කරනවා කියන්නේ ලොකු මෙහෙවරක්. යුද ගැටුම් වලට මැදිව බොහෝ දුෂ්කරතා මැද දිවිකෙ වූ කෝකිලාය ප්‍රදේශයේ දිවිවර ජනතාව ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. එම ජනතාව පිළිබඳවයි මේ වார்த்தාව. මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි කෝකිලාය දිවිවර ගම්මානයේ
සුන්දර කලපු තීරයකින් සමන්විත ප්‍රදේශයක් ලෙසයි හැඳින්වෙන්නේ. ධීවර කර්මාන්තය එකම ජීවනෝපාය කරගත් මෙම ගම්මානයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 300ක්. මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල සංඛ්‍යාලේඛනවලට අනුව මෙම පිරිසෙන් පවුල් 40ක් පමණ සංචාරක ධීවරයින් වන අතර සෙසු පිරිස එහි ස්ථිර පදිංචි කරුවන්. සුනාමි ව්‍යසනයට ගොදුරු වූ මෙම පිරිස නගන ප්‍රධාන චෝදනාව වන්නේ සුනාමීන් හා යුද්ධයෙන් පීඩාවටපත් තමන්ට ස්ථිර නිවාස කිසිවක් ඉදිකර දී නැති බවයි. තමන් තවමත් දිවි ගෙවන්නේ తాවකාලිකව ඉදිකර දුන් ටකරන් මඩු තුල බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. තම ඉඩම්වලට හිමිකම් බලපත්‍ර ලබා දීමටද බලධාරීන් මෙතෙක් පියවරගෙන නැති බව ඔවුන් නගන තවත් චෝදනාවකි. අපි තාමත් ඉන්නේ සුනාමියේදී හම්බෙච්ච තහඩු ගෙවල් වල තමයි. ඒකින්ද ලොකු අසාධාරණයක් වෙන්නේ අපි ගැන කිසිම කෙනෙක් බලන්නේ නැහැ. නිවාස අධිකාරියෙන් නිවාස 62ක් හදලා දීලා තියෙනවා 1982. එම නිවාස පරිපාලන කටයුතු සඳහා බාර ගැනීම කරලා නැහැ කියලා තමයි පාදිසි ලේකම් කාර්යාලයෙන් කියන්නේ. 1936 ඉඳලා තමයි දීවර කටයුතු වලට යෙදිලා තින්නේ. එන්පස්සේ 84 කලබල වෙලා කට්ටිය ගියානේ. එතකොට මුල්ලතෝ දිස්ත්‍රික්කෙන් පරිපාලන කටයුතු කරන්න බැරුව ගියා අවුරුදු 30ක්. අපි කොයි පැත්තරවක්වත් බාර ගත්තේ නැහැ. එන්පස්සේ අපි අසරණය වගේ තමයි ජීවත් වුනේ. ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රතිචාරය කුමක්ද මේ සම්බන්ධයෙන් අප කරුණු විමසා සිටියේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේතීශ්වරන් මහත්මියගෙන් சொந்த காணிகள் இல்லாத காரணத்தினால் அவர்களுக்கு அந்த காணிகளை வழங்குவதில் சிரமங்கள் இருக்கின்றது. ஆயினும் அவர்களுக்காக வேறு இடங்களில் நாங்கள் காணிகளை ஒதுக்கி அவர்கள் அந்த இடங்களில் சென்று அதற்கான வீடமைப்பு திட்டங்களுக்காக நாங்கள் முன்வைத்த பொழுதும் அதை அவர்கள் ஏற்றுக்கொள்ளவில்லை என்பதும் ஒரு விடயமாக இருக்கு. கோகிலாய் ஜனதாவ அவதன்னுவத் யலி பதிஞ்சுகரவீமேதி லபாதின நிவாஸ் ஆதார் கார்டு பத்து நிவாஸ் சங்கர்தன அதிகாரிய மகின் நிகுத் கொட்ட திபெனவா த்ராஸ்த பிரஹாரவலின் அவதன்னு பவட்டு போலீஸ் வார்த்தாது மேம ஜனதாவ சதுய் ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංගයේ ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සත්දින මතකය ඔක්තෝබර් මාස පළමු වෙනිදා ලෝක ළමා දිනයේදී තිබුණු මෙදින ගල්ල බලපිටිය රේවත ජාතික පාසලේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට ජනාධිපතිතුමා එක් වුණා. ඔක්තෝබර් 2 වෙනිදා කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ අලුතින් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය මෙදින සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතින්. දෙස් විදෙස් තොරතුරු තාක්ෂණ විද්‍යුතුන්ගේ දැනුම වෘත්තිවේදීන් අතරට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ කෙරුණා. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික ආර්ථික සභාව මෙදින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔක්තෝබර් 3 වෙනිදා 28 වන ජාතික සමත දින ජාතික උත්සවය මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඔක්තෝබර් 4 වෙනිදා ජාතික විද්‍යාපදනමේ 50 වන සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඔක්තෝබර් 5 වෙනිදා නීල හරිත යුගයක් උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙල අනුව වාර්ෂිකව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කෙරෙන වනරෝපා ජාතික වැඩසටහනේ මන්නාරම් දිස්ත්‍රික් වැඩසටහන මෙදින පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම ජාතික පරිසර සමුළුවද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම් නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ පරිසරයේ වටිනාකම් වගේ මිනිසුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්න ගත්තාම මේ වටිනාකම් අපි හිතන්න ඕනේ කොහොමද කියලා. දරුවෙක් එක අතට අරගමු අපි අනික අතට පැලයක් ගමු. දරුවගේ පැලේ දෙකේම වටිනාකම එකයි. ඒ නිසා දරුවන්ට වගේම දෙමාපියන්ගේ ගොව සීල දනාගේ මං ඉල්ලීමක් කරනවා ගෞරවයෙන්. උපන් දිනේට කේක් කපන්න එපා. කේක් ගෙඩියකට යන සල්ලි වලට පැලයක් ගන්න. හැම උපන් දිනයකටම පැලයක් හිටවන්න. මේ පැලේට තමන්ගේ නම දාන්න. බලන්නේ පැලේ ලස්සනට වැඩෙන හැටි හැදෙන හැටි. ඒක දැක්කහම ලොකු මානසික තෘප්තියක් ඇති වෙයි. ඒ නිසා මේ හැමදේම අපි හිතන්න ඕනේ.